පළමුවන දේව ප්‍රකාශනය සලමොන්ගේ ප්‍රඥාව පොතෙන් ගත් පාඨය කී. ඔබ අභිමුව මුළු ලොව තරාදිය උස් පහත් කළ හැකි දූවිලි කුඩක් හා සමානය. පොළොවට වැටෙන උදය කාලයේ මීදුම් බිඳක් හා සමානය. එහෙත් ඔබට සියල්ල කළ හැකි බැවින් ඔබ සියල්ලන් හට දයන්විතය. මිනිසුන් තම පව් ගැන මනස්තාප වන පිණිස ඔබ ඔවුන්ගේ පාප ගැන නොසැලෙන්නේහිය. එසේය. මිහිමත ඇති සියල්ලට ඔබ ප්‍රේම කරන සේක. ඔබ විසින් සාදන ලද කිසිවක් ඔබ පිළිකුල් නොකරන සේක. මන්ද ඔබ යමකට ද්වේෂ කළ සේක් නම් ඔබට එය නොසාදන්න ඉඩ තිබිනි. සමිදුනි ජීවමාන සියල්ලට ප්‍රේම කරන්නා නිනි. සියල්ල ඔබ සතු බැවින් ඔබ සියල්ලම ආරක්ෂා කරන සේක. සියල්ල තුල ඔබේ අමරණීය අධ්‍යාත්මය විනිවිද යයි. සමිදුනි වරද කරන්නන් ඔබ ක්‍රමක්‍රමයෙන් හරිගස්වන සේක. ඔබ කෙරෙහි විශ්වාසය තබා ඔවුන් නපුරෙන් ඈත්වනු පිණිස ඔවුන් වරද කළ සැටි ඔබ ඔවුන්ට පෙන්වා දී ඔවුන්ට අවවාද කරන සේක. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සිහිල් විනිදිය උදත් වනුමන සමීදුනේ වා නිසරු දිවිය පියලිලා ඉරි තලීලා ඇත පියලි කතරක් ලෙසින් මාහද එරෙහි වී ඇත පුරණ වී ඇත සෙනෙහසක් ප්‍රේමයත් සතුටත් නුපුරු නුපුරුදු වදන් මාහත් සිහිල් පිළිදී බොදක් වනු මැන සමීදුනේ මා නිසරු දිවියට වියලිලා ඉරි තැලීලා ඇත වියලි කතරක් දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවලුතුමන් විසින් තෙසලෝනික වරුන්ට ලියන ලද දෙවන හසුනෙන් ගත් පාඨය කී. අප ඔබ ගැන නිතරම යාඥා කරන්නේ ඒ නිසාය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත් උන්වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආඥා සියල්ල ඉටු කර ඇදහිල්ලේ ක්‍රියාවෙන් සම්පූර්ණ කරන ලෙසත් අපි යාඥා කරමු. සහෝදරවරුනි, අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආගමනය ගැනද, උන්වහන්සේ හමුවෙහි අප එක්රැස්වීම ගැනද දැන් අප කතා කළ යුතුය. ස්වාමින් වහන්සේගේ දවස දැනටම පැමිණ ඇතැයි දැක්වෙන දිවස් වැකියකින් හෝ ආරංචියකින් හෝ අපෙන් යයි කියන හසුනකින් හෝ පහසුවෙන් වියවුල් නොවන හැටියටත් නොකැළඹෙන හැටියටත් අපි ඔබගෙන් උදෙක්ම ඉල්ලමු. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. හල්ලෙලූයා හල්ලෙලූයා හල්ලෙලූයා. දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්, සුවකීය ඒකජාතක පුත්‍රයාණන් ලොවට දෙවා වදාළ සේක. හල්ලෙලූයා හල්ලෙලූයා හල්ලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ ජෙරිකෝවට පිවිස ඒ මැදින් ගියසේක. සකේවුස් නම් ධනවත් ප්‍රධාන අයකැවියෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැයි බැලීමට සෙවීය. එහෙත් ඔහු මිටි කෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය. ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්නට සිටි බැවින්
ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැග්ගේය. ජේසුස් වහන්සේ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතාකොට, සකේබුස්, වහාම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්නට ඕනෑ යැයි ඔහුට වදාළසේක. ඔහු වහාම බැස අවුත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඒ දුටු සියල්ලෝ උන්වහන්සේ පෞකාර මනුෂ්‍යයෙකු සමග නවාතැන් ගන්නට ගිය සේකැයි කියමින් කොඳුලෝය. සකේබුස් නැගිට, ස්වාමිනී, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලිඳුනට දෙමි. යමකුගෙන් අයිතු ලෙස යමක් ගෙන තිබේ නම් ඔහුට සතර ගුණයක් ආපසු දෙමි, ස්වාමින් වහන්සේට කීය. ජේසුස් වහන්සේ කතා කරමින්, ගැලවීම අද මේ ගෙදරට පැමිණ ඇත. මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. මනුෂ්‍ය පුත්‍රයාණු නැති වූ දේ සොයන්නටද ගලවා ගන්නටද වැඩම කළසේකැයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ සුභවදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරියනි, අද සුවිශේෂයෙන් අපට පවසන්නේ සකේවුස්ගේ සිත් හැරීම ගැනයි. මේ කතෝලික අපගේ ජීවිත රටාව විස්තර කෙරෙන ඉතා අලංකාර සිද්ධියක්. සකේවුස් පෞකාරී. ඔහුට ආශාවක් ඇතිවෙනවා ක්‍රිස්තුන් වහන්සේ කියන මේ ශුද්ධවන්ත මනුෂ්‍යයව දැකගන්නට. නමුත් ක්‍රිස්තුන් වහන්සේව දකින්නට ඔහු තුල බාධාවක් පැවතුණා. ඒ ඔහුගේ මිටිකම්. නමුත් ඒ බාධාව තුල ඔහු නැවතිලා හිටියේ නැහැ. ඔහු බාධාව ජය ගන්නට උපක්‍රමයක් යොදනවා. ඒ ගහකට නගිනවා. ඔන්න ක්‍රිස්තුන් වහන්සේ මේ ගහ ළඟින් යනවා. මේ කියවෙන විදියට ක්‍රිස්තුන් වහන්සේව දැකගන්න දහස් ගණන් දෙනා රැස් කකා පාර දෙපැත්තේ බලාගෙන හිටියා. නමුත් ක්‍රිස්තුන් වහන්සේ මේ කිසි කෙනෙක් දිහා ඕනකමින් බලන්නේ නැතිව සකේවුස් දිහා එක එල්ලේ බලලා කියනවා, සකේවුස්, වහාම ගහෙන් බහින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්නට ඕනෑ යයි කියලා. මේ මොහොතේ සකේවුස්ගේ හදවතට විදුලි සැරයක් වැදුනා වගේ වුණා. ඔහු ගහෙන් බැහැලා ප්‍රීතියෙන් ගෙදර දිව්වා. ඔහුගේ හදවත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහු ක්‍රිස්තුන් වහන්සේට කියනවා, ස්වාමිනී, මම මාසන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලිදුනට දෙමි. මම කෙනෙකුගෙන් අයිතු ලෙස යමක් අරගෙන තියෙනවා නම් ඒ වගේ හතර ගුණයක් ආපසු දෙමි කියලා. ඔහුට ක්‍රිස්තුන් වහන්සේ මුණ ගැසීම සමගම තමන් ජීවිත කාලයේම කළා වූ සියලු වැරදි හරි ගස්සගෙන ඒ වලින් ඉවත් වෙලා යහපත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නවා. මේ ක්‍රිස්තුන් වහන්සේ මුණ ගැසීම සමග අප ජීවිතේ සිදුවෙන්නා වූ වෙනසයි. එසේනම් අපි අහන්නට අවශ්‍යයි, ඇයි තවමත් අපේ ජීවිත වෙනසක් ඇති වෙලා නැත්තේ කියලා. ඒ නිසයි මම කිව්වේ ලාසරුස්ගේ සිත් හැරීමේ ක්‍රමවේදය ඉතාම වටිනවයි කියලා. අපි ඒ අපේ ජීවිතයට සම්බන්ධ කළොත් එය මෙහෙමයි. පෞකාර අප තුල ශුද්ධවන්ත වූ ක්‍රිස්තුන් වහන්සේ වෙතට යන්නට නිරන්තර බාධාවක් තියෙනවා. ඒ ලෞකික ලෝකය සමග, ලෞකික අපගේ ශරීරය සමග අපගේ ඇති බැඳීමයි. ප්‍රේමවන්තේනි, පළමුවෙන්ම අපි මේ බාධාව තේරුම් ගත යුතුයි. නමුත් මේ ලෞකික බාධාව අප බාධාවක් කරගත යුතු නැහැ. අපට ඇත්තටම ක්‍රිස්තුන් වහන්සේව මුණ ගැසෙන්නට ආශාවක් තියෙනවා නම් ඕනෑම බාධාවක් ජයගත හැකියි. මූලිකවම අවශ්‍ය වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේව මුණ ගැසෙන්නට සැබෑ ආශාවකුයි. ඒ ආශාව අප තුල ඇතිවුණු විට ක්‍රිස්තුන් වහන්සේ අපට කතා කරනවා. ක්‍රිස්තුන් වහන්සේ අප තුල ලැබුම් ගන්නවා. අන්න එතකොට අපි තුල ඇතිවෙනවා පුදුමාකාර සතුටක්. ඒ සතුට මේ ලෝකෙ කිසිම දෙයකින් ලබා ගන්නට බෑ. ඒ සතුට අපි තුල ඇති වුණාම ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට අපි සූදානම්. මෙන්න මෙතනදි තමයි අපේ සිත් හැරීම ඇති වෙන්නේ. ක්‍රිස්තුන් වහන්සේ අපේ ජීවිතය හා බද්ධ වුණාම අපට තේරුම් යනවා මම මොන තරම් පව්කාරයෙක්ද කියන. ඒ එක්කම ක්‍රිස්තුන් වහන්සේ සමග බද්ධ වෙන්නට අප තුල ඇති බාධාව වන මගේ පව්කාර බව අත්හරින්නට මම සූදානම්.
අන්න එවිට තමයි මගේ පෞකාර බවින් මිදිලා ක්‍රමක්‍රමයෙන් මම ක්‍රිස්තුන් වහන්සේට තව තවත් බද්ධ වෙන්නේ, මගේ සිත් හැරීමක් ඇති වෙන්නේ. අන්න එතකොට තමයි මගේ පෞකාර බවින් මිදිලා ක්‍රමක්‍රමයෙන් මම ක්‍රිස්තුන් වහන්සේට තව තවත් බද්ධ වෙන්නේ, මගේ සිත් හැරීමක් ඇති වෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්තේනි, අපි හැම විටම මෙන්න මේ ක්‍රියාපිළිවෙත අනුගමනය කළ යුතුයි. එවිටයි අපට පුළුවන් වෙන්නේ එකපාරටම නොවුවත් ක්‍රමක්‍රමයෙන් හරි පැහැදිලි ජීවිත වෙනසක් ඇති කර ගන්නට. එහෙමත් නැත්නම් අපේ පාපී ජීවිතයෙන් මිදෙන්නට අපට හැකිවන්නේ. ඒ නිසා අපි උත්සාහ කරමු ක්‍රිස්තුන් වහන්සේව අපේ හදවත තුලින් මුණ ගැසෙන්නට. පැහැදිලි ආශාවක්, දැඩි පිපාසයක් අපගේ හදවත් තුල ඇති කර ගන්නට. අන්න එතකොට ක්‍රිස්තුන් වහන්සේ අපිට කියයි, ඔබට ගැලවීම ළඟා වුණයි කියලා.